බවන් කාලීන්න ප්‍රවෘතිී වර්තාකරණය අංක එක හරි දෙ හරිට කියන සත උදස්සන පවෘතිී විකාශයීමේ. මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රමයෙන් පුවත් සිරස්ථාලා රාජපක්ෂලාට මල්පාවඩ ජනතාවට මල්වඩම් සජිත්්‍යයයි. පවදාවත් සතපහක්වත් හොරකම් කරලා නැතිනම් වැටුපෙන්සා දීමනාවලින් රම්්‍ය සුරාම්ය සූභ යස රංග එක නොකී මාලිග හැදිය පොහොමද කියලා රාටට කියනු මෑන අද ටෙලිවැකෙන් ගෝටාාවය යද්දී පාන් එකසිය හැත්තෑවයි එද්දි තුන්සීයයි නලින් පවසයි ප්‍රතමන් දේශයපුුවන් ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාතින වූ පක්ෂයක මුතුුවෙන් ගොන්නෙකු නව සභගිය ඊයේ එළි දෙෙක්ුණා. එය නම් කර ඇතේ උත්තර ලංකා සබහගේ ලෙසයි. මෙම සබහගේට පක්ෂ හතක් ඇතුළාත්. स्වාතිීන පක්ෂ එකතුවෙන් ගොඩනැගුණු නව සභාගේ එිදක්වීම සිදු කෙරුණ. ඒ මහරගම තරුණ सेවා සභශ්‍ර වනා ගරේදී ස්වාතීන පක්ෂ එකතුවෙන් පිහිටවුණු ලැබූ මෙම නවසධනයට පර්ෂව හතාක්ක් वසිජනවා ජාතික නිදහස් පෙරමුණ ්‍රජාතන්ත්‍රවාදී වාමාශික පෙருමුණ පිවිතුරු හෙ உරුமே ශri ලංකා কොம்ම्यூனிස් ක්ෂ ලංකා සමසමාජ පක්ෂ යුද्धකම ජාතික संංවිධානය සහ විජය ධරණී ජතික සභාව මෙහි පාර්ෂවකරුවන් වනවා මෙම නව සභගේ සභපතිව හිමිවැත්තේ ජාතික නිදහස් පෙරමුණ නායක පර තුමන්ත්‍රී මල් වීර පංශිටයි අපි ගවනවා බදුවලින් සියදා සුපා. කියළම පන්තිය ගෙවනවා බදුවලින් සියයට පාලු හ මේක තවත් වැඩිවල් අපට අනුව්‍ය වන්න වෙනවා. එයාලගේවා වී දහයක් ඇතකොට මේම ධර්භූතයට මූුණතිෙන් මේකත උත්තමනයට මේරට ලස්ති කරන විදි එනිසා අපි අදතියන යෝජනාව ප්‍රතික්ෂේ පකර මේ ලං උත්තර ලංකා සාගේ. අපිල්දනෝ කමෝමයි කාව සමානව මේක බාධීන්න න්නොන්. අපි මේ ඉන්න පරිීවර්තනී අවස්ථාවක. එක ත්වක ඉඳලා තවතත්වයකට යමින්තිමෙන වෙලාවක. සල්්‍ය කරමයක් සිද්ධ වෙන වෙලාවක ේදනාව දැන වෙලාවක මේ සමාජ සල්්‍ය කරමයක් සිදතුුවමින් තියෙන වෙලාවක. නව උත්පොස්තියක් නව තත්ත්වයක් පිහි කරමින් සිටින වෙලාවක. ඇෙහි රාගනිමින් සිටි බෙලාාවක. තමහරුහදනවා ඒ නව උත්පත්තිය ගක්සාර. ඒ නව උත්පත්තිය ගක්සාා කරලා ැදි උත්පත්තිය මත්තව දුරටත් ඔහේ පත්වගෙන ටව ද ර න ැරදි තුට විට රදි කරන්න ලුවන් දේශ පා ගත්යක් දේපාල බලවගයක් වැැරදි එක් හරතල් වන දේශපලන ලව යක් නැවයි. මැදි නවන දේශපාල ලවගක් නෙවයි. අපේ මේ ගංවතුරට ගලාග නපු කුරුම්බ කෝබ නෙවෙයි. අපි උඩුගම්බලා පීනපු මිනිස්සු. අපි උඩුගම්බලා පිනණඩ සූදානම් මිනිසු නැවත වතාව මේ මව්බි මේ ජනතාවගේ පැතුූ මිටුවනතුරුම අපි උඩුගම්බලා පිනන්ඩ සූදානම් කියන්නයි අපි අපිම මෙතන්ටාවේ. අපි නායකයෝ රජකරපපු යුගෙයිඉවරයි. පවුල් රජකරපු යුගෙයිවරයි. ප්‍රतिපත්තියක් වැඩපිළිවලක් නායකත්ේ තබාගෙන, න්නතාාව රජය කරවන්න යුගයයි, අද අපි ආරම්භ කරන්නේ ගේනක අපි අද සමස්ත ජාතියටමும் සීපත් කරනවා. අම්මතක කරන්නේपाා. ලබාගන්න සෑම ඩොලරයක්ම පොලි සමගාපසුග වීතුයි. අපි අද උජාරුවට කාලබීලා ඉන්නේ අපේ ආදර්ණය දරුවන් මත බරපටවන්ද. අපේ දරුවන් උගසට තේලායි අප අද කාලබීලා ඉන්නේ. අපි පිට රටවලින් ඉල්ලන්ඩෝනි න අයනෙවෙයි අපේ මිත්‍රටවලින් අපිල්ලන්ඩෝනි ආයෝජන මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. මොකත්ද මේ වෙලදීද. අපි යෝද නයගත්තම් මහා යෝද පාරවල්! මාත්! විශාල! ක්ෂගන ඉඩන් දෙෙන වැඩ සටහ හැද.ොහොමද මේ සූරයාලෝකයේ ප්‍රශ්න මේ බලක්ති ප්‍රශ්න විස. අප මේ ඇමති ප්‍රතිපත්තිය හතල තියෙනද මෙචර අර්බුදයක්තින රටක. අද වෙනකං බලක්ති ප්‍රතිපත්තිය හදල නෑ මන්දම් පාර්ලිමෙන්ට තුම් සරය ප්‍රශ්න කර. කිසිම දේශපාල පක්ෂක් මේ කහන්නේ නෑ අවුරදු හතරටම ඔය අයියෙන් එ එකකෙන් හම්බ වෙන මොක්ද. අයිෙන් එ එකකෙන් හම්බේ අපට ඩොලාබිලියන හතරයි මා සහතලි සට එකන තුන යනුව ඇත්තට. ෝගෙන් පුළුවන්ම මේ අරබුදු යග යගන්න බෑ. වේල් තුළෙන් එක වෙලා කරී හොයාගන්න එක අද පුදුම යුත්තයන්. දවසේ වදමට කියක්කරි හොයාගන්න පොඩි ිනිහා ඩපුරුව ගත්තේ පාන්ක ඇල්ක් හරේ රොටියක් හරි කාලා. අදේතින් පාන් රොටි කනවතියා එවතිහා බල නත් බයයි. ඉතින් අහිංසක දුප්පත් මනසයා කොහොමද ජීවත් වෙන්නේ. බත් අපේ රටේ ප්‍රධාන ආහාරය වනත් රටේ පවතින ආර්ථික තත්වය හමයේ එක වේලක් හරි බත්කන්නේ. අපේ රටේ කෝටි දෙකකට අධික ජනතාවගෙන් කීයෙන් කී දෙනාද. ාන් කෑල්ලක් හතරට පහට කඩලා කුස පොරවගත්ත මිනිස්සු ගැන සියත අපිම පසුගයදා තොරතුරු ආර්තා කලා. ඒ මේ කොළම. රටේ ප්‍රධාන වානිජනරවෙච්ච කොළම නරේම මිනිස්සු පිරිසක්. මේ විදියට පාන් කෑල්ලක් කාලා කුස යන්තම් පුරවගත්ත මිනිසුන්ගේ කුසගින්දර. අද නිවන්න පාන් ගෙඩියක් ගන්න බැරි තත්වයට පත්වෙලා. පාන් ගෙඩියක මිල පසුග්‍යදා රුපියල් තුූන් සීයක් තක්වා ඉහළ දෙමුණ. මේ තත්ත්වඇත් එක් පාන් පිටමිලා ෘපියල් තුන් සිය පණහකට අධිකයි. පා පිටි කිලෝවකින් වතුකරේ පවුලකට කන්න පුළුවන් කීවේලද. අසරනකම් ඇද පීඩිත අපේ රටේ මිනිස්සු. අද ඔවන්ගේ වේදනාව මෙලෙස වචනවලට පෙරුවවා. අදත්වලකතතිය වැඩිය කගන්න පිවල් තම රක්්ි තම කන්නන්නේ දැන් පිටිකුල එක තුන්සියපනක් කියල කියන තුන්සියපනට පිොවත්න පාන් ප්‍රාතල ගන්නඩ පෙරිවල ඉන්නද දසකට දාක් පඩි අම්බන්නන්නේ ඒක මද ටි නෑනේ තුන්සිය පඩයි මිල කෝපද කරන්න ජීවත් ඇද බෑලේ පෙඩිපරගන්න ර තමයි. අදගෙනාව දවල්ට බත්තමයි. සෙරරි කෙනවා දප පිටින ගන ලෝ දායයක්කත්තම දස් පාටවත් නෑ පදනේ කට දෙනෙකින්න ගෙදරු ගෙවල් වල පොඩි කියක් අගන්න පුළුවන්ද කියන්න තිමෝනක වෙල කන්න ගෑමඇවල දෙ පරකාතමයි ඩ තුන් සියයි පනවායින්නේ කෝමද ගන්න නම ල අදන්නකින්නවා කොමද අපිගන්නේන කෝමද අපිගන්නේ පිටිව වැඩිවෙලාන්නේ ඒ කෝම ගන්නේචර පිට කෝමද ගන්න කියලා ගන්නන්නේ කෝම දියවත්තන්නේ ටේ බලාගට බඩු හමලාන හූල. ඒ ම ම ා ෙන්න ොට ර ොර ර මද ම ර ව න්න ස න්න. ර තාට ෝහද කන්න ත්ක්කා ආරකරුමයක් තම වය කළා ශ්‍රලංකාව ජාත්‍යන්තර මූල්‍යයාර මුදලේ කාරී මණ්ඩල මට්ටම එක දාවලට එනබීම සතුට කරුණක් බව ජාත්‍යන්තර මූලයා අර මුදලේ කමුණකාරත්්‍යයක්ක්ෂ ක්‍රිස්ට ලිනා ජෝජිවා පවසනවා ඒසිය ට්‍රවීට ගිඩු මේ සටහනක් තබමින්. ශ්‍ර ලංකා වෙත அமரிக்காු ොල බිලියන දෙකදශම නයක විස්තீரන ஆරමුදලක් සැපීමට පசුගියදා කායවඩලමட்டுமே එකඟතා පලවන මස හතලිස් අටකටනැතොත් වසර හතරක කාලයක් සඳහායි මෙම නයමුදර ලබාදීමට එකඟතා පලවඇ තේ ඒ පිළිබඳව ජාතින්තර மூල අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ, ්‍රිස්ටල ෝජියාවයටවිට ගෙනුමේ සටහනක් තබාති වෙනවා ශ්‍රී ලංකාව මෙෙස ජාතින්තර மூල්ල අරමුதலே කාරමண்டලමட்டுமே එකங்கතාවලට පැමණීම ඉතා සතුට කරනක් බවද ශ්‍රී lanංකාවට වැදගත් ඉදිරිපයවරක් වන බවයි ක්‍රිස්්ටලින සියටුවීටර් ගෙනමේ සටහනයින් පෙන්වා දෙන්නේ. ජාතින්තර මූල්්‍ය අරමුදලේ පළමු නයවාරිේ ලෙස ඩොලමිලියන තුන්ිය පනහක් ලැබීමට නියමිත බවටද ොරතුරු ර්ථාවනවා ජාති්‍යන්තර මුල්්‍ය අරමුදල අදාලා නයමුදර ලබාදීමට එකකතාවේ පලකිරීමේද. මෙ රට රජ්‍ය ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිව්ුව ගත කිරීමටද ලක්රජයට යෝජනා කර තිබෙනවා මේ අතර ශ්‍රී ලංකාව සඳහා අය සහන ක්‍රියාවලිය ආරම්ම කිරීමට සූදානම් බව පැරිස් සමාජ සසාමාජකියෝ නි දෙයක් නිකුත්රමින් සඳහන් කරති වෙනවා නය පිලියම් පටිපාටයක් ආරම්භ කිරීමට පැරිස් සමාජයේ සූදානම් අතර කාලෝජිත පරිදි අවශ්‍ය මූලය රක්ෂණ සැපීම සහ අවශ්‍ය මූලය සහතික කිරීම නියමිත වෙලාවට ලබාදීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල දීපර්ශක නයිහිමියන් සමග සම්බන්ධී කරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කළ බවයි එම නිවේදනේ වැඩිදුරටත් දැක්වෙන්නේ දීර්ක කළ නය පහස්කම්මයටතේ මස හතලිස් අටක කාලයක සැස්මක් සහ ශ්‍රී ංකා රජය සහ ජත්‍යන්තර ූල අර. නිලධාරින් අතර පැවති නිලධාරීමට මේ ගිවිසුම පරිස් සමාජය විසින් පිළිගෙන තිබෙනවා. සාර්වාර්ථික ස්ථාවරත්වයක් සහ රාජ්‍යණය තිරසාරත්වයක් පවත්වාගෙනයාම සඳහා වූ වැදගත් පියවර මෙම ගිවිසුමේ අන්තර්ගතයි. මෙරට සෞකේෂේෂත්‍රේට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යවශ්‍ය බව ජනතිපතිය රනිල් වික්‍රමසිංහ පවසනවා. රජවයිත නිලධහරන්ගේ සංගම සමඟ පැවති සාකචඡාවකට එක්මින් ඔහු මේ බව පැවසවා. ජ යිද ලදහරන්ගේ සංගම සහ ජනතිපතිවරයා අතර, විශෂසාච්ාවක් පවැත් . ද ට පවති औදහින්ගේ සබධ ස්බැලීමට රජ වද හරගේ සගவே පත් ක ්‍රපුද கம் ார்තාව ජනතිபති වි්‍රමසිංහවෙ හරදීබෙනවා. හතු නත ති ාව ම ීම ්‍ර വ ාව ජ ശ ප න ාව හ ජාතික වෂධ යාමන අධිකාර දී අයතන අත ම්බධී කරනේදී පවතින අඩු පාடுු, ார்ර්ත ම ඳ ැතිෙනවා. රජ බන සට හ ්‍රமானයක් කන්නේ பிலிக்காரோகி සඳ වශ්‍ය ஷද ස ැනීමට. பிළිக்காரோ யின் ස . ව්‍ය ஷவல இ சுரின் යක් பதி . ැற்றුව கடி நிரா කරனை කරගනීමට තු ජ ස . ්‍රදහ . ව ද සඳ හා ම් සහනයක් ලබාදීම රජයේ ප්‍රතිපත් තිீර වශ්‍ය ட் ே කර. මෙ සාකච්වය නතුර රජ වයිදල්න් හරගේ සංගම නෝචතිතන්ද මධද හමයාද හස් පල කලා. සෞක ෂේෂ්‍රටහ වයිදවරුන්ට මේ පහොති ලපාන රපතල ප්‍රශ්න ගනාවක් සම්බන්ධෙන්. කතා බහ කල්ලා ඉතාම සාධනය තැන්වලට එන්න සාකච්චාවේදී ජනාධපතිවරයා සමඟ ප සංගමට හැකිවන. ප්‍රටේ මෝතු පති වෂද හින්ගේ සම්න්ධ ත්වේ අපි විශේෂයම ලින්ම ජනතිපත්තුමට අවධානය කර කාරන රජය වන්දධන සංගමීතරේ මේ සම්න්ධ අධ්‍යනය කරන්න ප්‍රපුද්ගල කමිටුව පත් කළයි කමටු හ පට ද . ට ල නි දශ ජනතිපත්තුමාව ත් බාරදුුන්න ජනතිපත්තුමා ත පලවන පිමේ දිරි පත් කර ෝජන සැලකිල රගන ජනතාවට ොත්තු ද හැකි ලක අවස බගදීම වැඩ පිළ ල ප්‍රතිපත්ති ේ න්දවන න පත් ද පත් කරයි. වර්තමාන ආ්ඩුව රාජපක්ෂලාට දේශපාල්ලනයේ ඉදිරිකමනයාම සඳහා පවට එලමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදස පවසනවා. රාජපක්ෂලා සුරකින ආණ්ඩුව ජනතාවට මල්වැඩම් එලන බවයි ඔහු වැඩදුරටත් පවසන්නේ මේ තරුණ මර්ධනයට මේ තරුණ දඩමට. හමලින් විරුද්දයි අද නිල් වික්‍රම සිං ධිපති වරයාගේ. මේ ජනාධිපති පාලනය තුළ අදයිතුම මොහත කරන්නේ. එතුම පාවාඩ එලනවා. රාජ පක්සලට ආබහු! මේ දේශපාලන ගමල ක්‍රියාත්පක කර. රජපක්ෂ පරපුරට පාවඩ එලමින් මේරටේ ලක්ස දෙසිිය විස්සට මල්වඩම් යවනවා. කැරකොප්ූට යවනවා සොන් කොතල යවනවා ඒකට පිී දම ෙල. ඒ හොරකම්වලට සම්බන්ධ වුණු සියලුම දෙෙනාව. නීතිය හමෝට කෙනෑවිල්ලා. ඒ වගහීම ඉක්ශ්්‍ර සිද්ධ කිරීම සරත් ෆොන්සේක මැතිතුමාට භාර දෙෙනවයි කියපු වචනය අපි ආපහු ගන්නනෑ දැන් වන්ෂටුත් එලින්න හිද. එතුමත් හැපවුණ දූෂනයට විරුද්ධෝ කටයුතු කරන්න. දැ හොඳ ඩබලක්කින්න්නවා සරත් ෆොන්සේක මැතිතුමත් රංජන් රාමණයක මැතිතුවත් මංහිදන්නේ. ඒ දෙපලම මේරටේ මුදල් හොරා හපුවා එනෙවෙේ. වංචාකරපුවා අ එනෙවී. මේ ට සියලු වාර්තා බඳ මින් ියලු රටන් බොරුරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිෂන් ටෙලිවකය දැන්ෙ පාර්ලිමේන්තුවෙන් ඇහුණු කතාවකෙන් අද ටෙලිවැැකිය ආරම්භ කරන්නම්. කතකයා රෝහිත අබේගුණවර්දන. අහළම බල මුුණේද. ත ාලමේතුට බදදුහමුදුරුව වැඩිය ේසුස්වාන්සයාවත් අල්ලාදවියාවත් අන හොරාගලක කියිය. දැන් මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මොහොමත් නබීතුමා පාර්ලිමේන්තු ආවත්න් රටේ ජනතාව කියාවිලු හොරු කියලා. අපොයි ඒ තරමටම මේ රෝහිතල උත්කෘෂ්ටයි නිමලයි නිර්මලයි පිරිසිඳුයි ශ්‍රේෂ්ටයි හොරා කාලම නෑ. කොටින්ම කිව්ුවොත් සියම්බල කාලම නහැ. දැකලම නෑ කියලා තමයිතින් කියන්න වෙන්නේ මුලින්ම මේ ශ්‍රේෂ්ට ආගමික ශාස්තෘවරන්ව තමන්ල වගේ කුණු පංචස් කඳවලට සමාන කරමින් කළ කතාව ගැන අපට කියන්න තියන්නේ ලැජ්ජයි අජූතයි මජරයි අප්‍රසන්නයි අනුවනයි කියලා විතරයි සිදුහත් කුමාරයා ගිහිජීවිතය අතහරින්නම සාක්්‍ය විති රජකමත් එෙක්ක. රම්මය සුරම්ය සුබභ කියන සියල්ලු සැපසම්පත් සහිත මාලිගා දැසිදැස්සන් සියල්ල අත හැරලයි සිදුහත් කුමරු බුදුවෙන්නට යන්නේ. ජේසුස් කිස්තුන් වහන්සේ සරර්ෝබලධහරිී දෙවියන්ගේ පුත්‍රයා ලෙසයි ලෝකයට එන්නේ. හැබැයි වඩු වැඩ කරන සාමාන්‍ය පෞුලකයි උපදින්නේ. උපදින්නේෙත් ගව ඔරුවක ගවමඩුවක හාන්්‍රදිකෑල්ලකින් ඔතලා. ලොකු මහත්තුනෙත් එහෙම තමයි කුරුසියේ ඇනගහලා මරලාදානකං නිකම්ම නිකං හනරෙදිකඩක්ංඉනේ දවටගෙන සෙරපපුත් නැතිව හිස්පාද වලින් තමයි දුගියන් හොයාගෙන ගියේ. මහමත් නැීතුමතුන් ලෝකේට දේශනා කළේ යුක්තිය සාධහරණය සහ පවෙන්මිදීම ගැනයි. දැන් ඉතින් බලමුකු රෝහිතලා ඉන්න ඔය දියවන්නාවේ ඉන්න බොහෝ දෙෙනෙකුට ඇයි ජනතාව හොරු කියන්න කියලා. මේ රම් මේ සුරම් මේ සුබභ මාලිගා අතහැරල ඇවිතින් විඳින දුකහින්ද්ද අපා පවුනේද. ගමේ හිටියේ චන්දීයට එන්නට පෙර අන්තිම අමාරුවෙන්. සමහරු පාපැතිියෙන්ගේ අත්ද කොහොමද සමහරුන්ට රම්ම සුරම්ම සුබ යස්ස රංග මෙයාදී නම්කීයකින් සුපපිරි ගෙවල් තියෙනවාද ඒවක් ගෙවල් නෙවෙයි මාලිගා එක් ඇමතියකුට අයිති නිවාස හයක් පසුගේ දවසල ගිනිතියල තිබුණා නිවාස හයක්ං ඒවා මාලිගා වගේ නිවාස යාන වහනත් එහමම තමයි අඳ ඉන්නේ ලෝකේ තියනෙන ඉහළම බ්්‍රන්ඩ් ඇඳුම් තුංවේලම කන්නේ ලෝකේ තියෙන හොඳම කෑම් එහෙම කනයගේ හිතේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මොහොමත් නබී තුමාලා ඒ අාවත් ජනතාව හොරු කියයි ලුුණේද බුදුරජාණන් වහන්සේ සිය කසාාවතට ගත්තේ සොහොන්බල සිරුරු ඔතලතිබුණු රෙදි. බුදුරජාණන් වහන්සේගේ ධර්ශනය තියෙන්නේ, අත්හැරීම ඔවු ඔය අසුව පැන්ලත් අත්හරින්න නැතුව බදාගෙන ඉන්න එක ගැන නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ දන්නවද ක්‍රිස්සස් වහන්සට දස්ස වදදීලා කුරුසේ ඇලගැසුවේ ඇයි කියලා ඔහෙ දියවන්නාව ඉන්න සමහර හොරු වගේම අය එදත් හිටිය බදුබර පටවමින් ජනතාව හූරෑකෑ ධනපතියන්ට හොර පූජකයන්ට එරෙහිවයි ක්‍රිස්සුස් වහන්සේදා නැගී සිටිය. එනිසා තමයි එදා ඒ හොරුරැල එකතු වෙලා ක ිස්ස් වහන් සේව අල්ලලා කුරුස යනගහලා මැර්වේ. එක්කම එක ප්‍රශ්නයක් අහන්න දෙහෙනම් පුළුවන්න්නම් උත්තර දෙන්නකු පඩිය කීයද. මන්ත්‍රී මැත්ති ඇමැති වැටුප කියීයද. අපි හිතමක පොඩිගානත්තියෙන් එවුණට කිවෝොත් ලැජ්ජ හිතේ නිසා අපි හිතමකු රුපියල් ලක්ෂ දෙකක් කියලා දීමනා වර ප්‍රසාද සියල්ලත් එෙක්ක මාසයකටම ලක්ෂ පහක් කියලා හිතමු. වසරකට කියද දොලාහ වැඩිකිරීම පහ ලක්ෂ හැටක් විතරනෙ ලැබෙන් නනේද. ඇත්තටම මූලික වැටපුොඩම් පණස් සතරදායි. ඉතින් අපටට කියන්නකෝ අම්ම අපපගෙන් උරුම වුණ මහා දනස්කන්දයක් දෑවැදට ලැබුණු මහ. යත් මේ සියල්ලම එකුත්තු කරලා ඔය කාගේ කාගේ දැන්තින ධනේ ගැන කියන්නකො පුළුවන්නම් ඔය ත රම් සුපිරි ජීවිත ගත කරන්නේ කොහොමද කියලා අනේ රට වැසියන් වඩ අපිටත් කියලා දෙන්නකෝ. ඒ කියන්නේ තමුන්ලගේ සැප සුර සැප ජීවිත ගැන ජනතාවට කියන්න. එතකොටට ජනතාවත් ඒ ක්‍රමිය හොයා ගනී විදියුණුවෙන්න. නේද! පව් කියලා හිතෙන්නේ මට විතරද්ද. මේ රට බංකොලොත් කළ විදිහ මේ රටේ ධනේ හොරා කෑ විදිහ. ආන්න එත කොට ජනතාව හොඳට තේරුම් ගනීවි ඇත්තම කිව්වොත් හොඳේ එගල්ලු ඇත්තම කිව්වොත් ජීවිතයට රැකියාවක් කරලා නැති. අදටත් කරන්නේ නැති සමහර පුතාලට සිංහරාජය ඇතුළේ සුපරි හෝටල් අයිති වුණේ සක්‍රයමවලදීලද. රට පුරාම හෝටල් පෙට්‍රල්ෂෙඩ් මහා්‍යාපාර ස්කාගාර අයිති කී දෙෙනකු ඉන්නවාද. පුතුම සාධාරණ ධනයක් නේද. ස ස සතෙන් සතේ එකතු කරල්ලා එකතු කරලා එකතු කරලා හදපුවා වෙන්න ඇති නේද ඒම නැතුව කොමිස් ගහල කොමිස් ගහලා කොමිස් ගහල හොරාකාාල හොරාකාල හදපු නම් වෙන්ට බෑනේද. ද නැද්ද ඔවුනේ එකම දේ මේ හොරු අද ජාලයක් සමහරුන්ගේ ව්‍යාපාර ගොඩනැගිලි තිෙන්නේ තමන්ගේ හොඳම යාළුවන්ගේ ඥාතීන්ගේ ලංගම මිතුරන්ගේ නමට එඒ පැනලා කියනවා නෑ අනේ ඒ බබාගේ නෙමේ මේ මගේ ව්‍යාපාර මම බබා හම්බ කළ දේවල් කියලා කියනවා ඇත්තමකි වෝත් මේ රටේ සමහර ප්‍රකෝටිපතියන් මේ දේශපාලන ජාලය හොරුන් එක්ක බැඳිලා ඉන්නේ හොරා කන සල්ලි කොමිස් ගහන සල්ලි මැනේච් කරන හොර ව්‍යාපාරික රැලකුත්මේ රතේ ඉන්නවා. කව දැරි දවසකමේ රටේ රට වැසියන් මෙන්න මේක තේරුම් ගත්්දාට ඔය දියවන්නාවේ කතාව වෙනස්වේවිී. දියවන්නාවේ ඉන්න අයගේ පවුල් නෑදෑහිතමිතුරන් මේසා විශාල ලෙස ධනයෙන් ආඩඩෙවී සිටින්නේ ධනපතියන් වී සිටින්නේ අපව දුප්පත් කරල කියලා මතකතියාගමු. මේ ලස්සන රට ලෝකෙ හමුුව බංකොලොත් කළේ මේ දේශපාල්ලකින් පොහොසත් වෙන්න හොරාකාපු නිසා කියලා මත්තකතියාගන්න. බදුරජාණන් වහන්සේ කृிස්තුुන් වහන්සේ වැනි आගමික शास्त्र वरුන් ජීවිतेය අත්හැරිය राම් में सुुराම් में मालිगा हो सिंगापुर माउन्ंट් එलिසबත් रोෝහले නෙවෙයි කියලත් මතකතිियाගන්න එහෙම දන්නේ නැත්නං හොඳ सिල්ව ස්वाමීන් වහන්සේ කෙනෙු ගේෙන් बණත් දහමක්හගෙන දැङවා ජීවිතය හදාගන්න කියලා रोහිතलाගේपाන්නේදශपाාललाක්නෙන්ට මතක් කරනවා अनकाय නැනවත් වනිතාව සිය පවුල ගොඩ නගන්නේය ඔබේ දේශයේ මහා විදේශරකයක් කාර්යාලය කොරුණෑ කළ ග්‍රීන් වේ. දන් දේශපල්ල බේදකාවෙන් ඇසුනු කතා ගෝටාබේ රාජපක්ෂේතරට ගොඩ වහින කොට පාන් ෙඩිය තුන්සිය යනකොට කියද එකිය හැත්තෑවයි. අ අරගන්න බේකරී තිහාස පොතේ රන්නපුර ලියවුුණා හැට තිබ්ප පාන් ගඩිය තුන්සියට වැඩියවුනාා එවිරක් නෙේ බන සෞන්ධහිඳලා දුරකතන ස්තු ියයට විස්සහි වැි කරන්න. ද මනිස්සුන්ට පානුයි පරිප්පු කනවයි කියනේකම අද මංහිතන්නන්නේ එක සුපෝ ෝග මාණ්්‍ය බාවට පත් ලා තියනවා. අරමහ ැක්කවේ අධිපත්තුමාක්ක හවාගේ රටයේ රිද්ධතාවෙන් පෙළෙන මිනිස්සුන්ගේ. ප්‍රමාණය එන්ද එන්න වැඩි වෙනවා ඒ මිනිස්සු හෙතානික්ද නගටින්න පටන් ගත්තුවොත් නං මහිතන්න්නේ නෑ මේ ඉන්න පාලකෑන්ට කොහෙගීල නොත්ත නවතින්න වෙයිහිද කියනෙක්. का crawl... ෙ <Spec winning sound> ో න්න සිද කද සමහ නද ලේසි ක ති ම න න පිළිබ ද හ ර ද න්ගේ රතු මහ සිද න ර ගට ර මක ගోట රජ පක් හිටපු නතිපති න න අප මයි තුවා ත පත් කලති හ හ ීබ. ලවෙෙන පාරට අයF එකකින් කියතියෙනවා මුල්ලු ලෝකමකිෙනවා ලංකාට ඔහෙලා පල් හොරු හොරකං කරමපු මිනිස්සුන්ට දන්නුවන්දෙන්ටම එක්සත් ජාතික පක්ෂය වර්තමාන නායකත්වය ආසියාවිත් ලෝහිත් සිටින බල සම්පන්නම නායකයක් බව ඔබට ඉන්ටනටේරි කියල සර්ච කරොත් බලාගන්න පුළුවන්කම තිබෙන ෙක්ම සිහ මහත්‍ය යිකෝට් ඇද නනි රක්ම සිහම මහත්තේ තයිකෝට්ටක පිබසන්නේ සාටක දාගත්ත සාටක හුරු ටික් සාටක නඩ මේරට විනාස කරපු කඳවර නීති ආිපත්වය පිළිබඳ හොඳවසාක්ෂය තමයි තමන්ගේ තරාතිරම ගැන බේ දෙයක් නැතුව නඩු පැරීමටුතු කිරීම ඒගෙනන කොටබේ රජපක්ෂ රුද්ධව වහම ඉල්ලාස්කරචත නඩු දාණ්ඩු. මේ පාල්ලිබීන්ටෙන් ගන්නා වැටුපතියෙනවානේ පොළුහන්නන් එක මාසක මේ වැටුප පරිත්‍යය කරන්න රටේ ජනතාවෙනුවෙන් එක්සත් ජාතිපක්ෂය කවදාවත් වැඩ නොකර දුරුවරේලා හැමනතම් පෙල් වෙලා පරාජයට පත්ව ච්ි පක්ෂයක් න මේ. එක්සත් ජාතිපක්ෂේ හැමදාම පරාජයට පත් වනේ හිස් පොරොන්දු බලින් ජනතාව මුලවීම නිසා තමයි එක්සත් ජාතිපක්ෂේ පරජයට පත්වලා තියෙන නාතිිපත්තුවා රට දාලා කියයා අගමැත්තු බාසුර ඇමතිවරු අස්සුර ඊට පස්සෙම බියසිකල්චයා සංගීත පුඩු රගයකින් ජනාධමතුරේ පත් කරගත්තා ආයිත් අස්වවෙත ඇමතිවරු ආයිත්පත් වට හිටරිද ජනවරවක් නෑමේ ආඩුවට. ඉතියාස ගත්වත් පෙද ධාන යාාරය කියලා යි ොල්ලෝ ෆේසියා කිය හඳුන්න පු රට වීවර්ග ද රසය අත්ති විචරට හල් පිට ැවපු රට අ හාල්ික් ෙමේ පිටි ෝක්රගෙන කුසපොත් පුරගන්න ැරි සත්තන පරිවර්නය කළ තියන්නේ. ර පාක්ක න්ුට ම ඇමතිකම් බෙදාගන්න සවරුපක්ෂක ආඩුවක් නොව එක මතයක්තු එක වැඩිපිල්ල කරතුවෙන මස්ේ පාරමිද ේව ිපාම එකතුරගන්න වලේ එහම වැඩ පිල්ක් රනු ලක් සිහ මත්තුමගේ ම ි පත්දල හැ අප ඉල්ලන්නේ සාර්ථක වැඩපිල්ලත්දන්න ප්‍රවෞෘති අවසා නොබට සුබදවසක් දෙනපතා අලු ත්ේඩියෝසාහ ප්‍රවෘති නැරමීමට ඒහත බටන එක ලික්ස් කර සේත TV සබස්කරයිප් කරන්න. ඉදියෝගන මලින්න ැනගන්න මෙම සේනෝතෙක් කරන්න.